සැමට තෙරුවන් සරණයි. අද මම කතා කරන්න හිතුවේ දැන් යමෙක් අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි සමහරු කියනවනේ මේ අපි ඉපදුනේ මව් කුසින් නෙවෙයි කියලා. ඉපදුනේ මව් කුසින් නෙවෙයි. දැන් ඒක සමහර හිමිවරු කියනවත් මම අහලා තියෙනවා. එතකොට ඔය මම දැකලා තියෙන ඔය ගිහි කට්ටියත් ඔක කී කියනවා. එතකොට කොහොම වුණත් දැන් මේ වචනේ මේ ඉපදුනේ මව් කුසින් නෙවෙයි කියන වචනේ හරියට අඳුරගත්තේ නැති වුණොත් හරියට ඒක අර වොට් 1000ක විතර කරන්ට් එකක් අල්ලලා එතනම මැරිලා ගියා හා සමානයි. කිදේ මේක හරි භයානක වචනයක්. හැබැයි මේක ඇතුලේ තියෙන පරමාර්ථ අදහසක් හරි ගැඹුරුයි. එතකොට දැන් මේ වචන මේ විදියට එළියට දාන්න ගියාම සමහර වෙලාවට වෙන්නේ මොකද? අර වචන විතරයි, කියන්නේ වචන විතරක් එළියට දැම්මම වෙන්නේ වැරද්ද මොකද්ද? මේ වචනේ උඩින් ඇල්ලුවොත්, ඒ කියන්නේ බාහිර තේරුම ඇල්ලගත්තොත් වෙන්නේ ඒක මිත්‍යාව. ඒක මිත්‍යා දෘෂ්ටිය. දැන් ඔබ උපදින්නේ මව් කුසින් නෙවෙයි කියන දේ ඇත්තටම මිත්‍යා දෘෂ්ටියටත් වචනයක්. ඒ වචනේ තුලම තියෙන මිත්‍යාව. මොකද යමෙක් කියන ඔබ උපදින්නේ මව් කුසින් නෙවෙයි. දැන් ඒක කොහොමද වෙන්නේ? ඔබට ඇත්තටම ඔබ උපදින්නේ මව් කුසින් නෙවෙයි කියනවා නම් ඔබට මවෙක් නෑ කියන තැනට තමයි යන්නේ. එතකොට ඔබට මවක් නෑ කියන්නේ මිත්‍යා දෘෂ්ටියට අයිති දෙයක්. ඔබට මවක් නෑ කියලා දකින්න කෙනෙක් තැනක එතකොට ආනන්තරී පාප කර්මෙත් නැති වෙනවා. ඉතින් එතකොට එතනට යන්නේ අර නැත අන්තයට තමයි ඔය යන්නේ එතන. එතකොට ඔබ මව් කුසින් නෙවෙයි ඉපදෙන්නේ කියලා කියන ඇත්තට මෙහෙම විදියට සමහර අය දැන් ඔය ගොඩක් දුරට මේ ධර්මය කියලා ධර්මය තේරුම් ගත්තේ නැති, ධර්මය අවබෝධ කරගත්තේ නැති අය ඊළඟට මේ වචනම අහගෙන ගිහිල්ලා මේ වචන බාහිරේ පාවිච්චි කරන්න යන්නේ හරි භයානකයි. ඒ භයානක තත්ත්වයන්ට එක උදාහරණයක් තමයි ඇත්තටම මම අද ගන්න හිටියේ. මොකද ඒක තමයි පෙන්වන්නත් අවශ්‍ය වෙන්නේ. මේ ඒකදී ඒ විඥාන මට්ටමින් Tamanට අවබෝධ නොවි යම් කිසි ධර්මයක් විඥාන මට්ටමින් කෙනෙක් අල්ලගෙන එයාට අවශ්‍ය පරිවර්තනය, එයාට අවශ්‍ය දේ දෙනවා. එයාට අවශ්‍ය දේ තමයි හදාගන්නේ ඇතුලේ. එතකොට එයාට අවශ්‍ය දේ හදාගත්තම මොකද දැන් මේක මේ අපි හොඳ මතක තියාගන්න අපි මේ භාෂාවක් කරා තමයි යම් කිසි දෙයක් මේ පණිවිඩ දෙන්න උත්සාහ කරන්නේ. හැබැයි ලෝකෝත්තර දර්ශනය භාෂාවක් තුල නැහැ. ඒක තමයි අනිත් දේ. දැන් සියලුම දැන් ඇත්තටම දැන් අපි සාමාන්‍ය ලෞකික ලෝකයේ දෙයක් ඉගෙන ගත්තත් මොකක් වුණත් භාෂාවක් කරා තමයි දෙන්නේ. ඒ ඇරෙන වෙන මාධ්‍යයක් නැහැනේ. එතකොට දැන් මේ ලෝකෝත්තර දර්ශනයට මගත් භාෂාවක් කරා දෙන්න වෙනවා. හැබැයි භාෂාවක් කරා දෙන්න ගියාට ඒ භාෂාව තුල සත්‍ය වශයෙන්ම එතන ඒ හිස්. මොකද භාෂාවත් තුළ මොකක් අල්ල ගත්තත් ලෝකෝත්තර දර්ශනය නම් අල්ලන්න බෑ. ඉතින් ඒ වුණාට ඒක දෙන්න මාධ්‍යයක් නැති නිසා ඒ දෙන්න ඒ මාධ්‍ය දෙන්නේ මාර්ගයට පමණයි. මොකද ප්‍රත්‍යක්ෂය දෙන්න බෑ භාෂාවෙන්. ප්‍රත්‍යක්ෂය භාෂාවෙන් දෙන්න බෑ. අපිට පුළුවන් ඒ දර්ශනීයට මඟ පෙන්වන්න. එතකොට ඒ දර්ශනීයට මඟ අපි පෙන්වනවා භාෂාවත් තුලින්. හැබැයි ඇත්තටම දැන් මේ ඕනම දෙයක් අපි අහලා ඉවර වුණා. මෙන්න ඒක තමයි කියන්නේ හරියට නිවැරදිව දේශනාවක් අහන කෙනා ඒ දේශනාව අහලා ඉවර වුණාට පස්සේ හිස් වෙන්න ඕනේ. මොකද දේශනාව කන ඇතුළට දාගෙන අභ්‍යන්තරයට දාගෙන ස්ටෝ කරගත්තොත් මෙමරි එකට දාගෙන ඇතුළට අරගත්තොත් වෙන්නේ එයා ගිරවෙක් වෙනවා. දැන් ගිරවට කරන්නේ උගන්නන එකනේ. ගිරවයි ගැන්නුවට පස්සේ උගන්නපු දෙයම ගිරව කියනවා. එහෙම නෙවෙයි දේශනා අහන්න ඕනේ. දේශනා අහන්න ඕනේ එතන එතන දකිමින්, එතන එතන ප්‍රඥාවෙන් දකිමින්. මිස
එතන එතන මනස තුල ස්ටෝ කරගෙන මෙමරි එකක් විදිහට ගබඩාවක් රැස් කරගන්න නෙමෙයි දේශනා අහන්නේ. දේශනාව අහලා ඉවර වෙච්ච ගමන් දේශනාව අතහැරෙන්න ඕනේ. මොකද යම් කිසි දෙයක් ඔබ අරගෙන යනවා නම් එළියට අර යන්නේ ඔබේ අල්ලගත්ත මතකයේ සහ ඔබ හදාගත්ත දේ. එතකොට දේශකයා කියන්නේ වෙන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ හදාගන්න වෙන දෙයක්. ඔබට අවශ්‍ය විදිහට තමයි ධර්මය ඇහෙන්නේ. ඔබ හදාගන්න විදිහට තමයි ඔබගේ ඔබට ධර්මය ඇහෙන්නේ. දැන් ඔබයි මමයි දෙන්නම එකම ධර්ම ශාලාවක හිටියට මට ඇහෙන දේ නෙවෙයි ඔබට ඇහෙන්නේ. ඔබ හදාගන්න දත්ත වලින් ඔබගේ ප්‍රඥාවේ ප්‍රමාණයට ඔබගේ දෘෂ්ටි වල හැටියට තමයි ඔබට දර්ශනය ඔබට ඇහිලා තියෙන්නේ. මට ඇහිලා තියෙන්නේ මගේ ප්‍රමාණයට. අන්න ඒ වගේ දැන් දේශකයා යම් කිසි දේශකෙක් යම් කිසි කරුණක් කියනකොට ඒ කරුණ ඔබ හදාගෙන ඔළුව තුල තැම්පත් කරගත්තොත් වෙන්නේ ඔබට අවශ්‍ය දේ තමයි ඔබ හදාගන්නේ. දේශකයා කියන්නේ වෙනමම 100%ක් විරුද්ධ වෙන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ හදාගෙන තියෙන්නේ ඔබට අවශ්‍ය දේ හදාගෙන ඔබ ඇතුලේ ස්ටෝ කරගන්නවා. ඒක වෙන්න බෑ. සත්‍ය ලෙසම දේශනාවක් අහන හරියට මයින්ඩ්ෆුල්නස්, ඒ කියන්නේ සතිමත්ව දේශනාවක් අහන කෙනෙක් ඒ දේශනාව අහලා ඉවර වෙච්ච ගමන් ඒ දේශනාවේ තියෙන අන්තර්ගතේ අහක් යන්න ඕනේ. එතන ආයෙ අරගෙන යන්නේ නැහැ. ගෙදර අරන් යන්න දෙයක් නැහැ දේශනාවක. අහන වෙලාවේ හැබැයි සතිමත්ව ප්‍රඥාවෙන් එතන එතන දකිමින් අහන්න ඕනේ දේශනාවක් අහනකොට. නැත්නම් දේශනා අහනකොටත් වෙන වෙන දේවල් කර කර අහන්නේ නැහැ. කොහොම වුණත් දැන් මං කියන්න ගියේ දැන් ඔබ මව් කුසින් නෙවෙයි ඉපදෙන්නේ කියන වචනේ හරියට දැකගත්තේ නැති වුණොත් ඒ වචනේම වැටෙන්නේ මිත්‍යාවකට. ඒ වචනේම මහා භයානක සංස්කාර ගොඩකට නිර්මාණය වෙන්නේ. ඒක හරි භයානකයි ඒ නිසා. හැබැයි මොකද්ද අපි බලමු ඕකේ පරමාර්ථ අදහස මොකද්ද කියලා. දැන් ඔබ මෙහෙම බලන්න. ඔබ දිනයක උපත, දැන් මෙතන උපත කියන්නේ මේ මෙතන උපත කියලා කියන්නේ මේ දැන් අම්මගේ මව් කුසින් ඉපදෙන උපත නෙවෙයි. මෙතන උපත කියන්නේ ඔබ දවසක ලෝකය හදාගත්ත උපත. එතකොට ඒක යම් ප්‍රමාණයක මව් කුසින් එළියට ආපු දැන් අම්මා භෞතික ලෝකයේ තුල අම්මා කියන මව් කුසකින් උපතට එළියට ආපු දවසක කුඩා දරුවෙක්ට යම් ප්‍රමාණයකට නිර්මාණය වෙනවා. ඒකනේ යමුලි මඩන්. ඒ අඬන්නේම කුසින් එළියට ආපු ගමන් දරුවේ කඳනවා. ඒ අඬන්නේ එයාට තේරුණා, දැනුණා එයාගේ හිටපු පරිසරය වෙනස් වුණා කියලා. ඒ වෙනස් වුණා කියන දේ එයා හදාගත්තා. අන්න එතන නිර්මාණයක් සිද්ධ වුණා. ඒක නිසා එතන යාට බය ඇති වුණා. ඒ බය නිසා එයා ඇඬුවා. එතන නිර්මාණයක්. අන්න ඒ වගේ යමෙක් ඇස ඉපදිච්චදා, කන ඉපදිච්චදා, නාසය, දිව, කය, මන කියන ඔය ආයතන සය ඉපදිච්චදා තමයි ඉපදෙන්නේ. ඔබ ඉපදුනේ මව් කුසකින් නෙවෙයි කියන දේට අර්ථය පරමාර්ථ වශයෙන් ඔතන තියෙන්නේ. දැන් යමෙක් මේ පරමාර්ථාර්ථය අරගත්තේ නැති වුණොත් වෙන්නේ මොකද? එයා ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය තුල. එතකොට එයාට හිතනවා ඇත්තනේ මං දැන් මේ කියන විදිහට මව් කුසකින් ඉපදිලා නැහනේ. ඒ කියන්නේ මට අම්මෙක් නැහැ. මං තාත්තෙක් නැහැ. ඉන්න කවන්නේ ඕන එක. අම්මා තාත්තා කියන දේ නැහැ. ඉතින් ආනන්තර පරපකර්මයට එතකොට නැති වෙනවා. එහෙම නෙවෙයි. එහෙම ගියොත් ඒක මිත්‍යාවක්. නමුත් මෙතන කියන්නේ පරමාර්ථ අර්ථයෙන්
ඔබ මෞකසිකින් නෙවෙයි උපදින්නේ කියන්නේ. ඒ කිය අදහස ඇත්තටම ඔක ඔය වගේ කතා ඇත්තටම කියන්න අවශ්‍ය නැහැ. ඔකට කෙලින්ම ඔය මෞකසිකින් නෙවෙයි මම ඔබ ඉපදෙන්නේ කියන එක කපලා දාලා ඒක නිකන් අර ලස්සනට අර මිනිස්සු තුල ගැටීමක් සහ මායයා ආවේශ වීමෙන් කියන දෙක එකතු වීමෙන් තමයි ඔහොම අදහස් මිනිස්සුන්ගේ ඔළුවලට එන්නේම. නමුත් ඔය මම ඕක ඇත්තටම අනුකම්පාව මත කියලා දෙන්න ගියේ ගොඩාක් දෙනා අර වචන මාධ්‍ය තුලින් ඕක අල්ලගෙන මම බහුතරයක් දැකලා තියෙන ගොඩක් දෙනා ගැටෙනවා. ඉතින් ඒ ගැටෙන හේතුව දැන් යම් කෙනෙක් එතනට ඒ ගැටෙන්නේ ඒ කතාව වැරදි කියන්න. ඇත්තටම ওই කතාව කියන්න අවශ්‍යම නැහැ. කතාවල් මේ ඔබ උපදින්නේ මෞකසිකින් නෙවෙයි කියන කතාව කියන්න අවශ්‍ය නැහැ. ඊට එහෙම නැතුව සරලව කියන්න පුළුවන් ඔබ උපන්නේ ඔබේ අසකනනාසේ දිවකය මන කියන ආයතන සය උපන් දවස කියලා. එහෙම කිව්වනම් හරි. එහෙම කිව්වනම් අර වචන කියලා මෝඩ ඒ කියන්නේ ප්‍රඥාව නැති කෙනෙක්ව මිත්‍යා දෘෂ්ටි හෙලන්නෙත් නැහැ. අවශ්‍ය පණිවිඩයත් ලබා දෙනවා. එතකොට ඔබ ඉපදෙන්නේ ඔබගේ ආයතන සය උපදින දවසට. ඒක තමයි සත්‍ය. මොකද මේ ඇස කන නාසය දිව කය මන කියන ආයතන සය තුලින් තමයි ඔබ ඔබගේ අම්මා හදාගන්නේ. ඔබගේ තාත්තා හදාගන්නේ. ඔබවට ලෝකය හදාගන්නේ ඔබගේ සෙල්ලම් බඩු හදාගන්නේ ඔබගේ නිවස හදාගන්නේ බඩගිනී කියන එක හදාගන්නේ අම්මගේ කිරි කියන එක හදාගන්නේ ඔය සියල්ලම උපත ලබන්නේ ඔබ හරි සෙන්ස් එකට කියන ඔබගේ ඔබගේ ආයතන තුලින් පැමිණෙන දැනීම තුල ඇති වෙන විඥාන දැන ගැනීම නිසා තමයි ඔබේ වඳුරගන්නේ දැන් මුලදී දරුවෙක්ට මම බොන්නේ කිරි කියන අදහස නෑනේ බඩගිනි සුවඳයි ඒ කොස්සේ යනවා ඒ ස්වභාවේ පුරුද්ද ඔස්සේ යනවා ඊට පස්සේ බීලා බඩ පිරෙනවා ඉතින් ඊට පස්සේ සතුටු වෙනවා හැබැයි එයා දන්නේ එයා බොන්නේ කිරි කියලා එතකොට සංඥා මාධ්‍යයන් ඔස්සේ පසුව එයට කියලා දෙනවා පුතා කිරි බොනවා පුතා අම්මගෙන් කිරි බොනවා කොහොම ඔන්න අම්මා හදුවා ඔන්න දැන් අම්මා හැදුනා එතකොට අම්මා කියන වචනේ හැදිලා අම්මා කියන චරිතේ හැදිලා අම්මා කියන සංඥාව හැදුනා අන්නේදා සත්‍ය සත්‍ය ලෙස අවබෝධ කරගන්න සත්‍යයෙන් අඩක් අවබෝධ වුණොත් සත්‍යයෙන් එක දශමයක් හරි අඩුවෙන් අවබෝධ වුණොත් එතන යන්නේ මිත්‍යාවට. එතකොට මිත්‍යා දෘෂ්ටිය කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වේ කවුද මිත්‍යා දෘෂ්ටිය? නියත අපාය. ඉතින් අපි සතර අපායෙන් ගැලවෙන්න යන මොහොතක නියත අපායට නිකන් වැටෙන්න ඕනේ නැහනේ ඉල්ලලා. ඉල්ලල වැටෙන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් හරියට දර්ශනය අවබෝධ වුණා නම් හරියට දැකගත්තා නම් එතකොට අපිට ප්‍රශ්න නැහැ. දැන් ඇස හටගත්තද, කන හටගත්තද, නාසය හටගත්තද ඒ වගේ එන සංඥා. දැන් සංඥාවලට සමහර වෙලාවට මුලදිම සංඥා ඇති වෙනවා. ඒ සංඥාවලට භාෂා මාත්‍රෙන් නාමයක් නැහැ. භාෂා මාත්‍රෙන් හැඳින්වීමක් නැතුව සංඥා එනවා. ඒක හරියට දරුවට කිරි වගේ. දරුවට අම්මා වගේ. දැන් දරුවට අම්මා කියන වචනේ අම්මා මේ මගේ අම්මා කියලා වචනේ නැති වුණාට වචනේ අම්මා කියන දේ නැති වුණාට ඒ දරුවා ඉපදෙනකොටම අම්මා අඳුනගෙන ඉවරයි. ඒ අම්මා කියලා නෙවෙයි අර අම්මා දස මාසයක් කුසී ඉඳලා ඒ කුසී ඉන්න කාලේ අම්මගේ කටහඬ අඳුරනවා අම්මගේ ස්පර්ශය අඳුරනවා අන්නේ ස්පර්ශයේ මොකද මේ ළමයින් මේ දරුවෙක්ගේ ඉන්ද්‍රිය හැදෙන ප්‍රමාණය ඒ විදියට මුලේ හැදිලා ඉන්ද්‍රිය හැදෙනකොට එයා ඇතුළෙදිම බඩ ඇතුළෙදිම
එයා අඳුර ගන්නවා කටහඬවල් අඳුරනවා එයා ස්පර්ශය අඳුරනවා අම්මා බඩ අත ගන්නකොට අර ලොකු වෙලා ඒ කියන්නේ මම මේ කියන්නේ මාස 9ක් විතර අර එයා මේ මේ